අයිබෝවන්. මම වෛද්‍ය RMW රණසිංහ, සංවිධායක ලේකම් සෞඛ්‍ය සේවක මධ්‍යස්ථානය, වගේම ප්‍රධාන ලේකම් සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය. අපි අද මේ මාත් සාකච්ඡාවට සහභාගි වන්නේ මේ අයවැය මගින් 2016ට නියමිත අයවැය යෝජනා වලින් ජනතාවගේ නිදහස් මහජන සෞඛ්‍ය සේවාව හෙට දවසේ තවදුරටත් කප්පාදු කරලා සෞඛ්‍ය කියන්නේ මේ රටේ තේසි සීනි වාගේ විකිනන වෙළඳ භාණ්ඩයක් බවට පත් කරන්නට මේ ආණ්ඩුව යෝජනා ගෙනත් තියෙනවා. එනිසා මේ ක්‍රියාත්මක වෙමින් තියෙන්නේ ලෝකේ පුරාම නවලිබරල් ධනවාදයේ උපක්‍රම වෙන කම්කරුවාගේ අයිතින් සහ වරප්‍රසාද කප්පාදු කිරීමත් ජනතාවගේ සුඛසාධනත් කප්පාදු කිරීමේ ක්‍රියාවලියක්. එනිසා ඒකට සෞඛ්‍ය සේවක හැටියට අපි දැඩි විරෝධය ප්‍රකාශ කරනවා. එවැගේම ඒ වෙනුවෙන් රටේ වැඩ කරන පන්තියත් රටේ ජනතාවත් කරන අරගල වලට අපි කොන්දේසි විරහිතව සහාය දෙනවා කියන ප්‍රකාශ කරන්නට. ඒකම අපි දැක්ක මේ ආණ්ඩුව ගෙනාපු දිනසියේ වැඩ පිළිවෙල තුළ සෞඛ්‍ය සේවාවට 50 කීපයක් ගෙනාවා. ඒ 50 පළවෙනි එක තමයි ජනාධිපති තුමා කිව්වා බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය ගේනවා කියලා, රටේ ජනතාවගේ ඖෂධ අඩු කරනවා කියලා. හැබැයි ඇත්තටම සිද්ධ වුණේ එකෙන් අනිත් පැත්ත. ජවාරංකාර ඖෂධ සමාගම් වලට ඉඩ සැලසෙන පරිදි වෛද්‍යවරුන්ට වෙළඳ නාම යටතේ ඖෂධ නියම කිරීමේ අයිතිය සකස් කරලා දුන්නා. ඒක මේනකොට අපි දන්නවා කැබිනට් එකේ සම්මත කරලා තියෙනවා රුධිර සහ පටක සම්බන්ධ පනතක්. එනිසා හෙට දවසේ මේ රටේ ජනතාවගේ මාස රුධිරය අනිවාර්යයෙන් විකිනවා. ඒතොර ඒ පනත හෙට දවසේ එනවා. ඒකම මේ ආණ්ඩුවේ ගෙනාවු එක් මැතිවරණ ප්‍රකාශයක් තමයි මේ නිදහස් මහජන සෞඛ්‍ය සේවාව වෙනුවට රක්ෂණ ක්‍රමයක් ගන්නවා කියලා. එසා විශ්වාස කරනවා මෙන්න මේවා හෙට දවසේ එන්න නියමිතයි. එනිසා ඒ වෙනුවෙන් අපි සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන හැටියට සෞඛ්‍ය සේවක අයිතිම වෙනුනොත් ජනතාවගේ නිදා සෞඛ්‍ය සේවනොත් වෙනි හිටනවා. එනිසා මේ වෙලාවේ නෝට වැඩ කරන පන්තියේ විශ්‍රාමයට කප්පාදුවට ලක් කරලා තියෙනවා. ඒකට සෞඛ්‍ය සේවක දැඩි විරෝධයක් පළ කරලා තියෙනවා. ඒක පෞද්ගලික අංශයේ සේවකයන්ගේ බලපාන නීති සංශෝධන ගෙනෙමින් තියෙනවා. වතුපුරේ ජනතාවට කිසිම ඓතිහාසිකමක් ලබා දීලා නැති වෙන කප්පාදුවට ලක් කරලා තියෙනවා. ඒකම ගොවියාගේ දීවරයාගේ ශිෂ්‍යයාගේ අයිතින් කප්පාදු කරලා තියෙනවා. එසයි සියල්ල සමස්තය හැටියට ගත්තොත් එක එක පරාජය කරන්න බෑ. එසයි අපි විශ්වාස කරනවා මේ සියල්ල එකට තියලා පරාජය කළ යුතුයි. එහෙම නොවුනොත් මේ රටේ ජනතාවට හෙට දවසේ ලෝකේ පුරාම සිද්ධ වෙනවා වගේ මේ වෙනකොට අනිකුත් රටවල මේ වෙනකොට තමන්ගේ ඓතිහාසිකම් කප්පාදු වෙනකොට රටේ ජනතාව එළියට අවිල්ල කෑ ගහනවා. එසා ඒක සිද්ධ වෙයි මේ රටේ. එසා ඒ වෙනුවෙන් අන්තර් සිදා ශිෂ්‍ය බල මණ්ඩලය මේ සියලු දෙනා එකතු කරන්න ගත්ත තීරණය සම්බන්ධයෙන් අපි ස්තුතියන්ත වෙන අතර ඒ වෙනුවෙන් අපේ කරන්න පුළුවන් උපරිම දායකත්ව අපි දෙනවා කියන සපත කරනවා. ස්තුතියි.